තුන්වෙනි ගුණය තමයි උදාහරණ වාදාරණා පුණජ පරම් භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ අනුපරියාය පතෝ හෝ කියන්නේ මේ මේ තියෙන මලු පාරක් පින්වත්නි මේ නගරේ පාරක් තියනවලු මේ ප්‍රාකාරය අනුව ගමන් කරන නගරේ වටේ තියෙන බොහොම පළල් වෙච්ච පාරක් අනේ පාර වගේ තමයි ඔබත් බිය විය යුතුයි මොකටද බිය වෙන්න ඕන පාපෙට ඒ පාපෙට බිය වෙන්න ඕන පව් කරන මිනිහට සමාජය බනිනවා කොයි වෙලාවෙ හරි ලෝකෙට හිනා වෙලා හිටියට පව්කාරයට තමන්ගේ හිතින් අඬන්න වෙනවා පව්කාරයෝ ජීවත් වෙන්නේ ඒ රටේ නීතියටත් බයින් ඒ තුනම කෙසේ වීමත් මරණින් මත්තේ අවීචි මනරකේ වැනි භයානක තැන්වල ගින් වසර ලක්ෂ ගණන් විඳවන්න සිද්ධ වෙනවා මෙන්න මේ බය දන්නකෝ ඔබ දැන් අද මේ බණහන පින්මුතුන් ඔබ අද උදේ ඉඳලා එහෙට මෙහෙට ඇවිදිනකොට ඔබේ පයට පෑගිර සත්තු කී දෙනෙක් බාගට මැරෙන්නේ. ඒ කියන්නේ ශරීර කෑල්ලක් පෑගිර ඉතුරු කෑල්ල ඔබට මට පෑගිලා පණ ඉල්ලා ආඩා වැටෙමින් ගැහිලා ගැහිලා මැරෙන සත්තු කොච්චරද? එහෙනම් මේ තිරිසන් ලෝකෙ කොච්චර බිහිසුනේද? හිතන්න එපා අපිත් ඒ තැන්වලට නොගියයි කියලා. ගිහිල්ලා මිනිස්සු මේ. ආය යන්න එපා කියලා. ප්‍රේත ලෝක ඔබට වඩා නුහුරු දැනක් එහෙම නෙවෙයි. හිමදි ගිහිල්ලා පොය අපිවට ආයන්න හදන්න එපා. පින්වත්නි දුකතියෙන් ගැලවිච්ච මේ දුර්ලභ මනුස්ස භවය ලබාගෙන ආය කවදාවත් එහෙම තැන්වලට නොයන්න බග බලා ගන්න වෙයි. මොකද ඒ තැන්වල බිහිසුණු දුක් නිසා ලොකු සත්තු පොඩි සත්තුන්ව පන්න පිටින් ගිලිනකොට ඒ සතා වෙලා හිටපු නුඹට මට දැනෙන පීඩාව ගැන අය අපිට හිතෙන්නේ නැත්තේ. එහෙම හිතනවා නම් මිනිස්සු කුරා කොම්බෙක්වත් මරන්නේ නැති